එතකොට උඹ විභාග ගන්නෙත් නැද්ද? ඉස්සෙම තුට බංජින්න. උඹට ලබන සැරේ වැඩ හතරම පාස් වෙට ඇවිදින්. බොවරින් අපේ ගෙදර. අපි දාමු හොඳේ පාඩමක්. වම්ම. අම්ම නානු. ආ. ඒකත් හොඳට ගියා. සමුදුර ඉරලයි වාගේ දුර ඈත සුතන් ආවේ. මාසතර පුරා පැතුසේ පියේ මහසෙලියුවත් පොළවේ කෙටුවත් කල නොහැකි යනිම් නොවනවයි කියන දේවල් අද රටවල හුඟක් වෙලා තියෙනවා කවදා හරි අපිටත් අන්න ඒ වගේ හිතන්න වෙයි මා ප්‍රාර්ථනා කරන ආරාධනා සුනා දෝ දුප්පතුන්ගෙන් උසාවියේ යුක්තිය කතා කරලා බෑ තේකෝ පොඳයි පප්පේ තම්තම් වලට වඩා තෝ තමයි අපි නම්බුවන් නැති කරන එක නම්බුවයි සල්ලි සේරම ඉවරයි කියලා හිතාගන්න උඹලගේ පව්වලට මටයි වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අම්බ වලේ ඊහඳ පතුරා කවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වාදන්නට ඔය හැටි හිනෑහෙන්නේ ඔයාගේ නම් මොකද්ද? ඒ යන්නේ. මං දවස් ගානක් බලන් හිටිය ඔයා යන දියා. ඔයාගේ ගමන. ඔයාගේ ශාන්ත ගමන. මං හිතුවා ඔයා හරි නිහතමානී කෙනෙක්. මලේරේනු වසංගාලා පියාගන්නේ පෙති. රාමා සීතා වගේ පෙම් කරලා ආසා කඳුලක ගින්දර නිවලා. ලඟින් දුරින් හදයා කර පැතුම් පුරාලා. ඔබයි මමයි අලු පන්නේල වතනලා. අර බෑග් ගනි. එරං කඳ පෙම්හඬ කුන්දිදි එරං කඳ පෙම්හඬ රවුදිදි ජගත් අයියා කියපු කැත්ත මං කුමුදුනිය බඳින්දා හිටියේ මොහොනේ සිනා මුතුමල් විලසේ තිරලේ තිපුණා තිනරල් අපි සංවිධානය කරගත්ත සැලැස්ම නියම විදිහට ක්‍රියාත්මක කරගත්තොත් මට බය නැතුව කියන්න පුළුවන් ඇති නැති පරතරය අද හෙටම නැති කරලා දාන්න පුළුවන් වෙයි කියලා සුදුසඳ වියනේ චන්දන අරනේ තාලකා මල් තුරුලේ අම්මේ මේ නමින් වාසල උනාට වැඩක් නෑ කෙරුවාවෙන් වසලෙක් නම් මල්ලි හරි මැඩම්ගේ මහත්තයාගේ පින්තූරය දැකලා මිනිහ අඳුර ගත්තා ලොකු සර් වගේමයි දැන් වෙලාව හරි දැන් මේ සීලු දෙනා තම තමුන්ගේ අතේ තියෙන තුවක්කු ආයුධ අරගෙන පොලිසියට උඩින් දින කන්දර නගින්න ඕන මොන නායකයාට මේ සතන් පෙරමුණට ගිහී මට උමනා කළේ නැහැ සතන්ට යන්න මට ඕන කලේ ඔහෙල අවසන්නට යවන්න ඔබේ දරුවා මොහොතකට මගේ දෑතර දෙන්න පුළුවන්ද දැන් ඉතින් ස්වාමීනි මීට වඩා දෙයක් මං ඔබෙන් ඉල්ලන්නේ ඔබ වහන්සේගේ වචනේ හැටියට මෙලොවින් තුරන් වී යාමට මට අවසර තුන මෙලව